ආයිබෝන් මේ දවස්වල අපි හැමෝම දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන කාලයක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ. අපි හැමෝටම සල්ලි ඕනි. අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක සල්ලි හොයන එක අපිට හිතන තරම් ලේසි නැහැ. හැබැයි අද ඉඳන් අපි අරන් එන වීඩියෝ සීරීස් එකේ හැම වීඩියෝ එකක්ම ඔයා මග නොහැර බැලුවොත් ඔයාට ඩොලර් වලින් සල්ලි හොයන්න බැරි වෙන එකක් නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. අපි මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ? අපි අද ඉඳන් ඔයාලට අරන් එන්නේ කැන්ඩල්ස්ටික් ප්‍රස්ථාර කියවන්නේ කොහොමද, කැන්ඩල්ස්ටික් රටා මොනවද, ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් මොනවද, ඒවා කියවන්නේ කොහොමද, ජාත්‍යන්තර ප්‍රවෘත්තීන් ට්‍රේඩින් වලට බලපාන්නේ කොහොමද කියන ඒවා. ඔයා මේ වීඩියෝ සීරීස් එක හරියට බැලුවොත් ඔයාට ෆොරෙක්ස් ට්‍රේඩින්, කොමෝඩිටි ට්‍රේඩින්, ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වගේ ඕනිම එකක් හරියට ට්‍රේඩ් එකක් දාලා තනියම ප්‍රොෆිට් එකක් ගන්න හොඳ අවබෝධයක් ලැබෙයි. කැනල්ස්ටික් වල ඉතිහාසයයි කැනල්ස්ටික් එකක් කියවන්නේ කොහොමද කියන එකයි තමයි අද වීඩියෝ එකේ අන්තර්ගතය. මේ වීඩියෝ සීරීස් එකේ බුලිෂ් කැනල්ස්ටික් 13ක්, බෙයාරිෂ් කැනල්ස්ටික් 12ක්, ඒ වගේම කැනල්ස්ටික් පැටර්න්ස් 10ක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. වර්ෂ 1700 ගණන් වල ජපානි සහල් වෙළෙන්දෙක් තමයි මේ කැනල්ස්ටික් කියන එක හොයාගෙන තියෙන්නේ. මෙයා සහල් ඉල්ලුම, සහල් සැපයීම සහ මිල අතර සම්බන්ධය නිරූපණය කරන්න තමයි මේ ක්‍රමය හොයාගෙන තියෙන්නේ. මේ කැනල්ස්ටික් එක්ක ආරම්භක මිල, මිල ඉහළ ගිය හෝ පහළ ගිය ප්‍රමාණය සහ අවසාන මිල පෙන්නුම් කරනවා. කැනල්ස්ටික් එකේ ඍජුකෝණාෂ්ට කොටස රියල් බොඩි එක කියලා හඳුන්වනකොට ඉහළට සහ පහළට ඇති කුඩා ඉරිකෑලි දෙක වික්ස්, එහෙමත් නැත්නම් ෂැඩෝ කියලා තමයි කියන්නේ. රියල් බොඩි එකෙන් අදාළ නිශ්චිත කාල සීමාවේදී ආරම්භක මිල සහ අවසාන මිල පෙන්වනකොට ෂැඩෝ එකෙන් ඒ කාල සීමාවේදීම මිල වැඩිවිච්ච උපරිම ප්‍රමාණයයි, මිල අඩුවිච්ච උපරිම ප්‍රමාණයයි පෙන්වනවා. රියල් බොඩි එක කළු පාට හරි රතු පාට හරි වෙනවනම් ඒවා බෙයාරිෂ් කැන්ඩල් කියලා හඳුන්වනකොට, රියල් බොඩි එක සුදු හෝ කොළපාට වෙනවා නම් ඒවා බුලිෂ් කැනල්ස්ටික් එකක් කියලා තමයි කියන්නේ. අපි අපේ පහසුවට බෑරිෂ් කැන්ඩල් එකක් රතුපාට නුත් බුලිෂ් කැන්ඩල් එකක් කොළපාට නුත් කතා කරමු. මේ කියපු දේවල් ටික තව ටිකක් තේරුම් ගන්න පහසු වෙන්නත් එක්ක අපි කැනල්ස්ටික් වලට වටිනාකම් කිහිපයක් දාලා කතා කරමු. මේ බෑරිෂ් කැන්ඩල් එකේ ආරම්භක මිල අපි හිතමු රුපියල් 200යි කියලා. අවසාන මිල රුපියල් 100යි. ඒ කියන්නේ මිල අඩු වෙලා තමා තියෙන්නේ. ඒත් මේක පවතින කාල සීමාවේ, ඒ කියන්නේ මේ කැනල් එක හැදිච්ච කාල සීමාව ඇතුළත මිල 250 කියන සීමාවටත් 50 කියන සීමාවටත් ගිහිල්ලා තියෙනවා. හැබැයි අවසාන මිල විදිහට තීරණය වෙලා තියෙන්නේ 100 කියන මිල. ඒ කියන්නේ බෙයාරිෂ් කැනල් එකක් හැම වෙලාවෙම ඉහළින් පටන්ගෙන පහළට ගමන් කරන එක තමා වෙන්නේ. මේ තියෙන බුලිෂ් කැනල්ස්ටික් එකේ අපි හිතමු ආරම්භක මිල 100ක් කියලා, අවසාන මිල 200යි. එතකොට මේකෙත් ඔයා හොඳට මතක තියාගන්න ඕනි, බුලිෂ් කැන්ඩල්ස්ටික් එකක් ආරම්භක මිල හැම වෙලාවම සටහන් වෙන්නේ පහලින්. ඒ කියන්නේ කොළපාට කැන්ඩල්ස්ටික් එක පටන් ගන්න පහලින්, අවසන් වෙන්නේ ඉහළින්. රතුපාට කැන්ඩල්ස්ටික් එක පටන් ගන්න ඉහළින්, අවසාන වෙන්නේ පහලින්. දැන් මේ කැන්ඩල්ස්ටික් එකෙත් ආරම්භක මිල 100ක් වෙනකොට අවසාන මිල 200ක් වෙලා තියෙනවා. හැබැයි මේ කාල සීමාවේදීම මිල 250 කියන සීමාවටත් 50 කියන සීමාවටත් ගමන් කරලා තියෙනවා. ඔයාට දැන් කැනල්ස්ටික් දෙක මිල ආරම්භ වන ස්ථාන සහ අවසාන වන ස්ථාන ගැන අවබෝධයක් ඇති. මෙතනදී ඔයාට මතක් කරන්න ඕනි වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා ට්‍රේඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයා බලාපොරොත්තු වෙන්නේ මිල ඉහළ යාමක් නම්, ඊට කලින් කැනල්ස්ටික් පැටර්න් එක අනිවාර්යයෙන්ම බෙයාරිෂ් එකක්, ඒ කියන්නේ මිල පහළ යෑමක් වෙලා තියෙන්න ඕනි. ඔයා බලාපොරොත්තු වෙන්නේ මිල පහළ යෑමක් නම්, ඊට කලින් කැනල්ස්ටික් පැටර්න් එක බුලිෂ් එකක්, ඒ කියන්නේ මිල ඉහළ ගිහින් තියෙන එකක් වෙන්න ඕනි කියන එකත් මතක තියාගන්න ගමන්, එක කැනල්ස්ටික් එකක් දිහා බලලා විතරක් කවදාවත් ට්‍රේඩ් එකකට යන්න එපා. මොකද ඒක ගොඩාක් දුරට වරදින්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඔයා හරියට ට්‍රේඩ් එකක් දානවා නම්
අනිවාර්යයෙන්ම ක්වොලිටේටිව් වගේම ක්වොන්ටිටේටිව් ඇනලයිස් එකකුත් කරලා ඉන්න ඕනි කියන එකත් මතක තියාගන්න. හොඳයි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන ගමන් යටින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ subscribe කරන්නත් අමතක කරන්න එපා.